शुभ दवसक सिलु दिनाट अपि अद कैसन संकल्प पिलिबंधुव कथा करमु। कैसन किला कियन्ने यम विनस्कमक कोया करन्न ओन होंद प्रतिफल लभिन्न। इतिंग विशेषयेन्म कैसन वलदी गोडक लोकु विनस्कम करन्न अवश्य वेन्ने मे पोडी पोडी विनस्कम करला आयतने दियुणुवट एहेम नैत्तम यम क्रियावक यम होंद प्रतिफल लभिन विधियट अपिट विनस्कम किरीम तमयि विशेषयेन्म कैसन किला कियन्ने। ඉතින් අපි මෙතනදි විශේෂයෙන්ම කියනවා change for the better. ඉතින් මේ kaizen කියන එක අකණ්ඩ වැඩි දියුණුව කිරීම එහෙම නැත්නම් continuous improvement වලට විශේෂයෙන්ම වැදගත් දෙයක්. ඉතින් kaizen කියන දේ මම කිව්වා මෙතනදි අපි ලොකු වෙනස්කම් බලාපොරොත්තු වෙන්නේ නැහැ, පොඩි පොඩි වෙනස්කම් වලින් අපි හොඳ ප්‍රතිඵල ලැබෙන එක තමයි මෙතනදි සැලකිලිමත් වෙන්න ඕන කරුණ. ඒ වගේම තමයි මෙතනදි විශේෂයෙන්ම වැදගත්ම දේ තමයි ආයතනයේ කුඩා සේවකයාගේ ඉඳලා ඉහළ කළමනාකාරීත්වය දක්වා මේ kaizen කියන දේ අපිට පාවිච්චි කරන්න භාවිතා කරන්න පුළුවන්. මේ හැම කෙනාගේම දායකත්වයේ මේ සංකල්පයත් එක්ක ආයතනයේ වැඩි දියුණුව කරා අපිට ගෙන යන්න පුළුවන්. විශේෂයෙන්ම kaizen සඳහා උදාහරණ කීපයක් අපි බලමු. අපි බලමු මේ kaizen සංකල්පය මොන වගේ තැන්වලටද පාවිච්චි කරන්න පුළුවන් කියන එක. නිෂ්පාදන ක්‍රියාකාරකම් වල වැඩි දියුණු කිරීම කිරීමට. එහෙම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලියේ යම් කිසි වැඩි දියුණු කිරීම කිරීමට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි තත්ත්වපාලන ක්‍රියාවලිය එහෙම නැත්නම් quality processes improve කරන්න අපිට මේ kaizen සංකල්පය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි වියදම් අඩු කර ගැනීමට එහෙම නැත්නම් නාස්තින අවම කර ගැනීමට අපිට මේ kaizen සංකල්පය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි safety improve කරන්න सेफ्टी हों आरक्षित वेडपिलीवल आरक्षित वेड परसर कपटे निर्माण कर गिमट मे kaizen संकल्प पावचीकर पुलवा अभी पुट बल मे kaizen संकल्प अनुगमने पुलवा क्रम मुगुणाद विशेषम मे kaizen संकल्प अभी अनुगमने पुलवा आकार तुणकी कक्तम यम इवत्म कर ඔයා මේ බලන්න මේ රූපරාමුව තුල මේ කොමඩියක් කලින් මේ කොමඩියේ මේ ආයතනයේ නිෂ්පාදනය කරන්නේ මේ පියනක් එක්ක. නමුත් මේගොල්ලෝ මේ කාලයක් යනකොට මේගොල්ලෝ අවබෝධ කරගනු මේ පියන කස්ටමර්ට වැඩක් නැහැ. එතකොට ඕගොල්ලෝ පොඩ්ඩක් හිතලා බලන්න මේ පියන නැති වුණොත් එහෙම මේගොල්ලන්ගේ පිරිවැය කොච්චර අඩු වෙනවද? ඒ වගේම තමයි මේ පියන නැති වුණා කියලා ගැනුම් කරුට එහෙම නැත්නම් කස්ටමර්ට මේකෙන් කිසිම හානියක් වෙන්නේ නැහැ. එවගේම තමයි මේගොල්ලෝ මේක වැඩි දියුණු කරලා මේක නිෂ්පාදනය වැඩි දියුණු කිරීමෙන් ගැනුම් කරුගේ එහෙම නැත්නම් කස්ටමර්ගේ අවශ්‍යතාවයේ ඊටත් වඩා හොඳට ඉටුවන විදිහට මේක මාකට් එකට දානවා. ඉතින් මේකෙන් එම ආයතනයට කොච්චර ලාභයක් ලබන්න පුළුවන්ද කියලා ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. ඉතින් ඔයාගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුලත් කොච්චර අනවශ්‍ය දේවල් තියෙන්න පුළුවන්ද? ඒ වගේම තමයි ඔයාගේ ප්‍රොඩක්ට් එකේ මොනවා හරි අනවශ්‍ය දේවල් ඉවත් කරන්න පුළුවන් දේවල් තියෙනවද? හැබැයි මෙතෙන්දී හොඳට මතක තියාගන්න මේකේ ප්‍රතිඵලය හොඳ වෙන්න ඕන. යම්කිසි ඉවත් කිරීමක් කරලා ඒකේ ප්‍රතිඵලය බයහනක වුණොත්, එහෙම නැත්නම් ඒකේ ප්‍රතිඵලය හොඳ නැති වුණොත් අපිට kaizen එකක් විදියට ගන්න බැහැ. ඉතින් යම්කිසි ඉවත් කිරීමක් කිරීමෙන් අපිට kaizen එකකට අපිට එන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න යම්කිසි ඉවත් කිරීමකිනුත් අපිට kaizen එකක් අපිට හඳුන්වා දීමේ හැකියාව තියෙනවා. දෙවෙනි ආකාරය තමයි kaizen වලට එනකොට අපිට ඕනම් පුළුවන් යම් අවම කිරීමක් කරන්න, රිඩියුස් කරන්න පුළුවන්. ඉතින් මෙතෙන්දී හොඳට බලන්න මේ කලින් ආපු අපි දකින්න ටූත් බ්‍රෂ් එක ගත්තොත් එහෙම ටිකක් විශාලයි. ඒ වගේම තමයි දැන් වෙනකොට හැඩේ වෙනස් කරලා මේකට පාවිච්චි කරන අමුද්‍රව්‍ය අඩු කරලා තියෙනවා. හැබැයි කලින්ට වඩා හොඳට මේකේ කාර්යය ඉටු වෙන විදිහට මාකට් එකට වෙළඳ පොළට මේ ආයතන මේ සමාගම් අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඉතින් බලන්න යම්කිසි අවම කිරීමකිනුත් අපිට මේ kaizen සංකල්පය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාගේ නිෂ්පාදන ක්‍රියාවලිය එහෙම නැත්නම් ඔයාගේ නිෂ්පාදනයන් තුලත් මේ වගේ අවම කිරීම කිරීමේ හැකියාවන් තියෙනවා. ඉතින් ඒව තුලින් අපිට kaizen ගේන්න පුළුවන්. ඉතින් අඩු කිරීමක් එහෙම නැත්නම් අවම කිරීමක් තුලින් අපිට kaizen නිර්මාණය කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඊළඟ කාරණාව යම් කිසි වෙනස්කමක් කිරීමිනුත් අපිට kaizen වලට ළඟා වීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙතෙන්දි බලන්න මේ රූපරාමුව තුල මේ සේවකයාට තියෙන්නේ
එයා ඉන්නේ යම්කිසි ආයතනයක එයාගේ ජොබ් එක එයාගේ රැකියාව තමයි ඒ ආයතනය තුල තියෙන මේ AC plant එක එහෙම නැත්නම් මේ AC machines ටික off කරන එක on කරන එක ඒක පාලනය කරන එක තමයි මේ සේවකයාගේ වගකීම වෙන්නේ. ඉතින් එයා එයා මේ රාජකාරී කරන මේ හෝල් එක එහෙම නැත්නම් මේ ස්ථානයේ විශාල මැෂින් ප්‍රමාණයක් තියෙනවා. හැබැයි මෙයාට සමහර වෙලට එක මැෂින් එකක් හරි off කිරීමේ හැකියාවක් අමතක වුණොත් එහෙම නැත්නම් එයාගේ මිස් වුණොත් එහෙම එතෙන්දී ලොකු cost එකක් ආයතන තියන ලොකු පිරිවැයක් ආයතනේ දරන්න වෙනු. ඉතින් එයා මේක කල්පනා කරලා බලලා මෙයාට මේක මේ වර්ධින එක අවම කරගන්න මෙයා මොකද පොඩි සුළු දෙයක් මෙයා හඳුන්වා දෙනවා. මොකද පොඩි එහෙම කඩදාසි එකක් එහෙම නැත්නම් පොඩි සවුගල කෑල්ලක් වගේ දෙයක් මේ AC ෆෑන් එකේ ඉස්සරහට මෙයා සවි කරනවා. ඉතින් එයා දන්නවා එයා කොතන හිටියත් එයාට පේන දුර ඉන්නකොට මේ AC ෆෑන් එක ඔන් එකේද තියෙන්නේ ඕෆ් එකේද තියෙන්නේ කියන එක මෙයා දන්නවා. ඉතින් මේකෙන් මෙයාට වෙන වැරදි අවම කරගෙන මෙයාගේ රැකියාව මෙයා විශාල වශයෙන් මෙයාට පහසු වෙන ආකාරයට නිර්මාණය කර ගැනීම හැකියාවක් මෙයාට කරගන්න පුළුවන් වෙන ඉතින් මේ වගේ යම් කිසි වෙනස්කම් කරලා අපිට කයිසන් වලට එන්න හැකියාවක් තියෙන ඉතින් විශේෂයෙන්ම අපි දැනගත යුතු කාරණාවක් තමයි කයිසන් වලට එනකොට අපිට ආකාර තුනකින් අපිට කයිසන් නිර්මාණය කර ගැනීම හැකියාවක් තියෙනවා. එකක් තමයි යම් කිසි ඉවත් කිරීමක් කරලා එහෙම නැත්නම් යම් කිසි අවම කිරීමක් කරලා එහෙම නැත්නම් යම් කිසි වෙනස්කමක් කරලා අපිට කයිසන් නිර්මාණය කර ගැනීම හැකියාවක් අපිට ඉතින් ඒ වගේම තමයි කයිසන් වලට යනකොට අපිට විශේෂයෙන්ම සේවකයන් අතරට මේ කයිසන් ගෙනියන්න නම් විශේෂයෙන්ම අපි දැනුවත් කිරීමේ වැඩසටහන් ඒ වගේම තමයි මේවට ප්‍රොමෝෂන් කැම්පේන් ඒ වගේ දේවල් අපිට සේවකයන් අතර කරන්න අත්‍යවශ්‍යයි. ඉතින් විශේෂයෙන්ම අපිට මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් කයිසන් සඳහා සජෙෂන් බොක්සස් කයිසන් සඳහා වූ යෝජනා පත්‍රිකා යෝජනා පත්‍ර ඒ වගේ දේවල් හඳුන්වා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට Google ෆෝම් එකකින් හදලා කයිසන් සඳහා යම් කිසි Google ෆෝම් එකක් නිර්මාණය කරලා සේවකයන් අතර බෙදා දීලා උන්ගේ අදහස් අරගෙන ඒවට අවශ්‍ය ප්‍රොමෝෂන් කරලා ඒව සේවකයන් අතර ප්‍රචලිත කරලා ආයතනෙට මේ දේවල් නිර්මාණය කරලා දීම තුලින් ආයතනෙ වැඩි දියුණු කරලා ඉතින් ලොකු ගමනක් අපිට යන්න පුළුවන් මේ කයිසන් සංකල්පයත් එක්ක.